අපේ රටටම ආවේණික වූ අලංකාරම පක්ෂියෙක් තමයි හබන් කුකුලා. නිවෙස්වල ඇති කරන බන කුකුලාට වඩා තරමක් කුඩා වෙනවා. මෙම පක්ෂියා ශරීර වර්ණයෙන් රතුවන් දුඹුරු පැහැයක් හා සුදු පුල්ලි වැටුණු ශරීර පැහැය නිසා වනාන්තරවල තනියම වාසය කරන්න පුළුවන් වෙලා තියෙනවා. වනාන්තර තුලින් ඇසෙන හබන් කුකුලාටම ආවෙනකු නාදය නිසා හඳුනා ගැනීමට පහසු වෙනවා. එහෙත් එසේ නගන නාදයත් සමගම එතෙක් වාසය කළ තැනින් ක්ෂණික වෙනත් තැනකට මෙයාලා ඉගිලී යනවා. මෙම පක්ෂියා වනාන්තර බිම් ඇසුරු කොටගෙන ජීවත් වුවත් ගිමන් හැරීම හෝ නිදා ගැනීම සඳහා ගසක අතුමතට නගිනවා. හබන් කුකුලාට ඉගිලී යාමේ හැකියාවක් නැති වුණත් ගහකොළ පඳුරු අතරින් වේගෙන් අත්තටු ගසමින් පැන යාමට හැකියාවක් තියෙනවා. ආහාර වශයෙන් මෙයාලා වඩාත්ම ප්‍රිය කරන්නේ කෘමි සතුන්, පළතුරු වර්ග හා ධාන්‍ය වර්ග තමයි. පහතරට වනාන්තරවල සිට අඩි 7000ක් දක්වා පැතිරී පවතින ඉහළ කඳුකරේ තෙත් වනාන්තර හබන් කුකුලාගේ ව්‍යාප්තිය සිදුවෙලා තියෙනවා. වර්තමානයේ හබන් කුකුලා විශේෂ වාසභූමි බවට පත් වෙලා තියෙන්නේ තෙත් කලාපයේ ඝන වනාන්තර තමයි. කැලෑ තුලටම වෙලා හුදකලා වාසය කරන නිසා හබන් කුකුලා දැක ගැනීමට නම් ලේසි වෙන්නේ නැහැ. වසරේ අප්‍රේල් මාසයේ සිට අගෝස්තු මාසය දක්වා අතර කාලය මෙම පක්ෂියාගේ ප්‍රජනන කාල වකවානුව වෙනවා. වලි කුකුලා මෙන්ම හබන් කුකුලාඳ පොළොව මට්ටමේ හෝ ඊට මදක් උඩින් ගල් තලාවක් හෝ පඳුරු ආශ්‍රිතව කැදැල්ල හදා ගන්නවා. හබන් කිකිලිය වරකට බිත්තර දෙකක් තමයි දමන්නේ. එහෙත් කලාතුරකින් ඊට වැඩි සංඛ්‍යාවක් වෙනවා. සාමාන්‍යයෙන් වැඩුණු හබන් කුකුලෙකුගේ දිග අඟල් 13ක් 14ක් ප්‍රමාණයක් වෙනවා. කිකිලියගේ දිග ප්‍රමාණය අඟල් 12ක් විතර තමයි වෙන්නේ. වර්තමානයේ තෙත් කලාපීය වනාන්තරවලට පමණක් හබන් කුකුලා සීමා වෙලා තියෙනවා. සීක්‍රෙන් සිදුවන වන විනාශය හේතුවෙන් සොබාදාමේ අපූර්ව නිපැයුමක් වෙන හබන් කුකුලා මිනිසුන් විසින් මස් පිණිස මැරීම නිසාවෙන්ද සීක්‍ර ලෙස වඳවීමේ තර්ජනයකටද මුහුණ පා සිටිනවා.